කරුුණිය ස්වාමීන් වහන්සීළඟ ප්‍රශ්නය තරමක් මත බේදයකට තුදු දෙෙන සුළුයි එකලොස්තින් ප්‍රශ්නය නූතන ධර්ම දේශකයන් වහන්සේලා කාලීන කියා නව බනක් දේශනා කරන්නේ ඇයි එහි තේරුම පහාදාන ස්වාමීන් වහස මෙහෙමයි ඕනෑම කෙනෙක් යම් ධර්මයක් දේශනා කරන්නේ තමන්ගේ ඉන්ද්‍රිය ධර්මයන්ගේ ස්භාවය මත ඒ හො දට තේරුම් ගන්න ඕන. කවුරුන් හෝ ධර්මයක් කන්නවාන මොක විශේෂයම එකක් තේරුම් ගන්න ඕනේ සංඝයාකෙන අර්ථය කොයිවෙලාකත් පහත හිලන්න උත්සාගන්න එපා. මොන මේ හේතුවක් නිසාවත් සංඝයාකෙන අර්ථය අපි දුර්වල කොළොත් ඒ සංගයාකෙන අර්ථය දුර්ුවල කිරීම තුළ අනි වාර්යම ධර්මරත්නයකෙන අර්යත් බුද්රත්නයකෙන අර්යයක් දුරවෙලා න. එක හොඳ තරම් ගන්නුව. මේ බුද්ධරත්නය අර්ථයත් ධර්මරත්නයකෙන අර්ථයත් ශක්තිමත් කලා දෙන්නේ මේ සංගරත්නයෙන අර්ථය මයි ඒක හොඳින් තේරුම් ගන්නව. ඉනිසා නිරේතුරුවම සංඝයා කරෙ සැකේකින් හෝ සංගයා කරේ අඩුසක්සේරයෝකින් දකින්න උත්සා ගන්න එපා. පන්සලේවේවා ආරන්න වේවා සෑම සාමන්වහන්සේ නමක් සංඝයා කෙන අර්ථය තුළින් දකින්න. උන්වහන්සේලා හරිදේ කලාද වැරදිීදය කළද ඔබ දාළ කරගන්න වශ නැහැ. සංගයා කෙන අර්ථය තුළයි ද සාමින්න්වහසේලා දකින්න දක්ෂවෙන්නුවයි. එතකොට සාමන්වහන්සේ කෙනෙ කියම් ධර්මයක් දේශනා කළොත්, ඒ ස්වාමින්වහන්සේ ධර්මය දේශනා කරන්නේ තමන්ගේ ඉන්ද්‍රී ධර්මයන් වැඩිලා තින ස්භාවය මත ඒ හොඳර තේරුම් ගන්නවා. ඉන්ද්‍රී ධර්මයන් බලධර්මයන් බවට පත්වලා තියන සාමින්වහන්සේලා තමන් දේශනාරන ධර්මය නිරේතුරුවම ප්‍රඥාව වැඩනාකාරයට තයි දේශනා කරන්න. බුදුරජන්වහන්සේ දේශනාකරපු සූත්‍ර ධරමල්ට අදාලෝ තමයි දේශනා කරන්නේ. නමුත් ඉන්ද්‍රිය ධර්මයන් දුර්වල සාමීන් වහන්සේ නිරේතුරුවම ධර්මය දේශනා කරන්න උන්වහන්සේගේ ඉද්‍රිය ධර්මයන්ට දාළ. ඒක උන්වහන්සේගේ වරදක්නේ මේක හොඳට තේරුම් ගන්නවා. ඒ උන්වහන්සේගේ ඉන්ද්‍රී ධර්මයන් වැඩිලා තින සභාවේ. ඊට වඩා ඉහලින් හිතන්න උන්වහන්සේ දක්ෂ නැහැ. එනිසා නිරේතුරුවම අපිට යමක් ඇහුණත් ඒ ඇහුණදේ කොයි දේ වනත් ඒවාට ගැටෙන්න්නේ යන්න එපා ගැටෙන්න්නේ යන්න එපා. ධර්මය හැටියට මේ දේ මතුකොරල්ල ගන්න. ධර්මය හැටියට මතු කොල්ලගන්න. එහෙම ධර්මය හැටියට මතු කරල්ලා ගන්න නැතුව අපි එවැනි දුරුවල තැන් එක්ක ගැටෙන්න්න ගියොත් ඒ ගැටෙන තැනද අපි සංගයකෙන අර්ථයත්යක ැුණන කෙනෙක් බවටයි පත්වවෙනි ඒ හොට තේරුම් න්නවන. සංගයා කියන අර්ථයත්ක ගැටුන කෙනෙක් බවට. එ ඔටංගයාකෙන දුර්ුවල තැනත් එක ගැටෙන් අපි ගියොත් අපි නොදැනුවත්ව භාාවය තුළින් පුතේ ශක්තිමත් වාමීන් වහසේලාත් එක් ගැටෙන දිසාාවට අපිට යන්න පුලුව. දි ෙක්ගේ අවබෝධයක් අපිට බාහිරින් දැක අඳුුවන්න බැහ. එනිසා නිරේතුරුම සංග්‍යා සමග කටයුතු කරද්දේ හැමවෙලාම කොතනකදුවත් සංගයාගේ අඩුපාඩුකන්තියන්න පුළුවන් නමුත් ඔබේක දකිින්්‍යයන් නඕන නැහැ. දකිින්්‍යය ඕන නැහැ. ඒ සංග සමාජයේ දුරලතාවන් තියනවන ඒ නිවරදි කිරීමට මහනායක ස්වාමීන් වනාන්සල්ලට බාර කාරණයක්. ඒවා සිද්ධ නොවෙනවනං ඒ අපේ අකුසල් විපාකයක්. ඒක තේරුම් ගන්නුවන්. එනිසා කොතනකත් සංඝයා කියන කාරණයද. ඔයියාකාරයෙන් ධර්මය දේශනා කළත් වැරදි තියෙන්න්න පුළුවන් වැරදි අයින් කරලා නිවැරදිදය ඔබගන්න. නිවැරදි දේගන්න එවැනි දෙ ස්වාමීන්වහන්සේ කෙනෙක් ධර්මය කාලීනහෙම නැත්තම් අලුත් පරණයි කියලා ධර්මයක් මේ ලෝක ෑ මේ ලෝකෙ තින එකම ධර්මය තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරුමේ චතුරවාාර් සත්‍ය ධර්ම මේ සූත්‍රගත ධර්මය. ඒවා ඒ කාලීන කියල කාරණයක් කොතනකුවත් කඩලගන්න බෑ ධර්මය ජීියෝමානෝ තියනතාකල් ධර්මය සන්දිිට්ටික කාික පනයික ස්සිියලුම ගුණයන්ගේ යුක්තයි ධර්මය කියෙන කාරණයක වෙනස් වෙනස භාවයක් නෑ කාලයෙන් කාලෙට. එනිසා යම්යම් දුර්ලතාවයන් තියෙනවන එක එකක් නගේ ඉන්ද්‍රිය ධර්මයන්ගේ දුර්රලතාවයන්නේ ඉද්‍රී ධර්මයන්ගේ දුරලතාවය කියන ධර්මය වර්දක් නෙමේ එනිසා එවැනි දුර්වලතාවයන් තුළින් ඔබ ධර්මයමයි මතුකරගන්න ඕේ. අධර්මය නමේ. ධර්මය මම ඒ ධර්මය මතුකර ගන්නකොයිට ඒවාද උපේක්ෂාවෙන් බලලා ගත යුතුදේ ගන්න. නොගත යතුදේ අත්හරින්. එහෙම ගන්න ගමන් ඔබ හිතන්න. මේ මොහොතේ මෙවැනි දුර්ුවල ධර්මයන් මට ඇහෙන්න ලැබෙනවා නම්. තව අවුරුදු දහයක් ගියාට පස්සේ කොච්චර දුරුවල ධර්මයන් ට ඇහෙන්න්න ලැබෙයිද කියෙන තැන ඉඳලා. මේ මෝතේ ධර්ම මාර්ගය තුළ ශක්තිමත් වෙලා ඔබ මේ බවගමන නිවාකරගන්න හදන්. කොදනත් ලෝකයේ නිවැරදි කරගන්නපා මේ ලෝකයේ බුදුරජාණන් වහන්සේ නමක් පහලව වනත් නිරදි කරන්න බැවුණ ෝකය. අතීතයේ බුදුරජාණන් වහන්සේලා ලක්ෂ ගානක් පහළවෙලා නිවැරදි කරන්න බැරිවූ ෝකයක් මේක. අතීතයේ රහතන් වහන්සේලා කෝටිගානක් පහළවෙලා නිවැරදි කරන්න බැරිවූ ලෝකයක් මේක. බුදුරජාණන් වහන්සේලාට මේ ලෝකය නිවැදි කරන්න බැරිනිසයි උන්වහන්සේලා නිවී සැනසෙන්න්න මාර්ගය කියලා උන්වහන්සේලාත් නිවී සැසීගිය. නිසාපි දක්ෂවෙන්න ඕනේ බුදුරජාණන් වහන්සේ දේශනා කලාපුූ මාර්ගය උපයෝගී කරගෙන. ලෝකය හදන්න නෙමේ ලෝකය වැරදිී කියන පංචි උපාදානස්කන්දය අනිත්‍යභාවය දැකලා අපි මේ වැරදි කරන ලෝකයෙන් ගැලවිලායන්න ඕනේ කියෙන චේතනාව සකස් කරගන්න. මොකද හොඳට හිතන්න අදට වඩා දුරුවල ධර්මයක් තමයි හෙටෝබටහන්න ලැබෙන්නේ. එට වඩා දුර්රුවල ධර්මයයක් තමයි නිදධවට අහන ලැබෙන. මොකද අ සද්ධාවේ දුර්වලභාවයන් නිසාම සතියසියේ දුර්ුවලාාවයන් නිසාම කල්්‍යාන මිත රා්ට්‍රයේ දුර්ුවවලභාවයන් නිසාම ඉන්ද්‍රීයේ ධර්මයන් දුර්ුවලන සභාවිටයි සමාජි ගමන් කරන්න. එහි පලේ තමයි දුර්ුවල ධර්මයන් තුළින් අපි දකින්නේ නමුත් ඒ දකින්නේ ධර්මයයි ධර්මය දකින්න ගැටෙන්නනෙම ගැටෙන් නඇතුව උපේක්ෂාවෙන් දරාගෙන. ඔබ මේකෙන් ගැලවිලා යන්න මේවා හදන්න නිවැදි කරන්න කොතනකුවත් හිතන්න අත්්‍යයන්නේ පයේ හිතන හිත මෝහට අදාළ හිතක්මයි. හරදපුතේ අ අන්.